ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල් වැඩෙන ආකාරයට අපි වස්පින්කම් කරන්නේ අපේ මේ අනවබෝධය නිසාම බවයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නේ. ස්වාමීන් වහන්ස, වස් පොයේදී පුරපසළොස්වක පොය දවසේදී තමා මේ වදකයා තමා තුල සැඟවිලා ඉන්න වදකයා තමන්ට පෙන්වන ආස්වාදේ පාර තුල ගමන් කරන නිසාමයි අපි ආස්වාදයට අදාළව ලෝභ ද්වේෂ මෝහ අකුසල් වැඩෙන ආකාරයෙන් අපි මේ පින්කම් සිද්ධ කරන්නේ. තරඟකාරීත්වය තුල ගිය පාර කරාට කෙනාට වඩා මං හොඳට කරන්න ඕනේ. ගිය පාර නැට්ටු අකාරයෝ 10යි හිටියේ මං 20ක් ගේන්න ඕනේ. ගිය පාර එකාලියයි හිටියේ මං අලි දෙන්නෙක් ගේන්න ඕනේ. මේ වගේ මේ තරඟකාරීත්වය ලෝභ ද්වේෂ මෝහයන් වැඩෙන ආකාරයෙන් මේ පින්කම් කරා අපිව ගමන් කරවන්නේ කවුද? තමා තුල සකස් වෙලා තියෙන මේ විඥානීය කියන වදකයාමයි. එයා මේ ආස්වාදයක් කියලා දකින්නේ මේ ආස්වාදයේ තුල සකස් වෙන්නේ අකුසල් මූලයක් කියලා දකින්නේ නැහැ. ඒ නිසා අපි නිරේතුරුව දකින්නේ මේ බුදුරජාණන් වහන්සේ මේ වස් සීලය දේශනා කොට වදාරන්නේ හේතුණා වූ සැබෑ ධර්මතාවය මොකද්ද කියලා. මොකක්ද හේතුනේ? ස්වභාව ධර්මයයි බුදුරජාණන් වහන්සේට මේ වස් සීලය මේ ආකාරයෙන් දේශනා කරන්න මුල්ුනේ. එතකොට මේ ස්වභාව ධර්මය මුල් කරගෙන ස්වභාව ධර්මය තුලින් ධර්මය වඩවා දීමේ මාවතක් තමයි බුදුරජාණන් වහන්සේ මේ වස් තුන් මාසය තුල සකස් කළා දීලා තියෙන්නේ. ස්වභාව ධර්මයේ උපයෝගී කරගෙන අවබෝධ ඥානය සකස් කරන ධර්මයක්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම මේ අපි තුල සකස් වෙන මේ වදකයා විඥානය කියන වදකයා ආස්වාදයේ පැත්තට අපි යොමු කරනකොට බුදුරජාණන් වහන්සේ අපිව යොමු කළා වූ නිස්සරණය කියන පැත්තට ආදීනවේ දකිමින් නිස්සරණය කියන පැත්තට යන්න. එතෙන්දි මේ වස් කාලයේ මූලාරම්භයත් එක්ක අපිට මතු කරලා ගන්න පුළුවන් ලස්සනම තැනක් තමයි මේ ධාතු මනසිකාරය කියන එක, සතරමහා ධාතුව කියන කාරණය. මොකද මේ වැස්ස කියන්නේ මේ නිරේතුරුව පරිසරයේ සිද්ධ වෙන්නා වූ දේශගුණික කාලගුණික ප්‍රශ්නයක්. ඒ නිසා නිරේතුරුව මේ වැස්ස ගැන කතා කරද්දී වැස්ස අරමුණු කරගෙන වැස්ස උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගයේ වඩන්න අපිව යොමු කරගද්දී අපිට වඩන්න අපිට ජීවිතයට එකතු කරගන්න පුළුවන් ලස්සනම කාරණයක්, ලස්සනම කමඨහනක් තමයි ධාතු මනසිකාරය කියන කාරණය. එනිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න, ඔබ පින්කම් කරන ගමන් ඒ පින්කම් තුලින් විදක්ෂණා නුවණක් මතු කරගෙන මේ ගමන ඔබ ශක්තිමත් කරගෙන ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශක්තිය වැඩි කරගන්න. එනිසා නිරේතුරුම ධාතු මනසිකාරයට අදාළව ජීවිතේ දකිද්දී බුදුරජාණන් වහන්සේ සතර මහා ධාතු හැටියට පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අධ්‍යාත්මික පඨවි ධාතුවේ බාහිර පඨවි ධාතුවේ තියෙනා වූ අනිත්‍යභාවය දකින්න කියලා. පඨවි ධාතුව කියලා කිව්වේ මේ ශරීරය තුල තියෙනා වූ තද ස්වභාවයෙන් යුක්ත වූ දේ. ශරීරයේ තියෙනා වූ තද ස්වභාවයෙන් යුක්ත වූ දේ වගේම මේ බාහිර පඨවි ධාතුවේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට නිරේතුරුව පින්වතුල්ලා දැස් දෙක පියාගෙන මොහොතක් මේ ශරීරයේ පඨවි ධාතුවේ අනිත්‍යභාවය දකින්න, මේ කෙස් ලොම් නිය සම් දත් මස් ඇට මේ ඇට මිදුළු මේ සෑම ඔබට අරමුණු වෙන්නා වූ ඔබට දකින්න දක්ෂ වෙන්නා වූ මේ සෑම තද ස්වභාවයෙන් යුක්ත පඨවි ධාතුවේ ඔබ අනිත්‍යභාවය දකින්න, ඒ වගේම ඔබේ ඇසට අරමුණු වෙන්නා වූ මේ ලෝක ධාතුව තුල තියෙන සෑම තද ස්වභාවයෙන් යුක්ත වූ මේ පඨවි ධාතුවේ අනිත්‍යභාවය ඔබ නුවණින් දකින්න. අනිත්‍යභාවයේ නුවණින් දකිමින් පිංගතුනි නිරේතුරුව පඨවි ධාතුවේ අනිත්‍යභාවය කෙරෙහි දකිමින් පඨවි ධාතුව කෙරෙහි කලකිරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ මුලින්ම පඨවි ධාතුවේ අධ්‍යාත්මික පඨවි ධාතුවේ අනිත්‍යභාවය දැකලා දෙවනුව බාහිර පඨවි ධාතුවේ අනිත්‍යභාවය දැකලා මේ අධ්‍යාත්මික පඨවි ධාතුව අවසානයේ මේ බාහිර පඨවි ධාතුවටම එකතු වෙනවායි කියන කාරණේ නුවණින් දකින්න. දැන් ඔබ හිතන්න ඔබට අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ආච්චි කෙනෙක්, සීයා කෙනෙක් හිටියා. ඒ ආච්චිගේ අධ්‍යාත්මික රූපේ පඨවි ධාතුව, ඒ සීයාගේ අධ්‍යාත්මික රූපයට අදාළ පඨවි ධාතුව මේ මොහොතේ බාහිර පඨවි ධාතුවට එකතු වෙලා පස් දූවිලි බවට පත් වෙලායි තියෙන්නේ පිංගතුනි. ඒ පස දූවිලි පොහොර කරගෙන ගස්කොලන් වැඩිලා පළ වැඩිලා මේ අධ්‍යාත්මික පඨවි ධාතුව බාහිර පඨවි ධාතුවට එක් කරලා දකින්න පිංගතුනි. ඒ වගේම පින්වත් ඔබ මොහොතක් දැස් දෙක පියාගෙන මේ පඨවි මානසිකාරයට මොහොතක් සමවදින්න. ඒ පඨවි මානසිකාරයට මොහොතක් සමවදිද්දී ඔබ ඔබේ කය ඝනභාවයට පත් කරලා මොහොතක් දකින්න, පඨවිය කරලා මොහොතක් දකින්න. ඔබට අරමුණු වෙන්නා වූ මේ ඔබ ඉන්නා වූ කුටිය තද ස්වභාවයේ ගලක් බවට පත් කරලා ලෝකයේ කුටිය දකින්න. ඊට පස්සේ ඔබ මේ ඉන්නා වූ ගම එකම ගලක් තද ස්වභාවයක් කරලා ඔබ නුවණින් දකින්න. ඊට පස්සේ ඔබ මේ මුළු රටම එකම කළු ගලක් බවට පත් කරලා තද ස්වභාවයෙන් පටවියක් බවට පත් කරලා දකින්න.
ඊළඟට ඔබ මේ මුළු ලෝකයේම එකම කළු ගලක් තද ස්වභාවයට පත්වල පඨවි ධාතුවක් හැටියට දකින්න. ඊළඟට මේ සියලුම දිව්‍යතල බ්‍රහ්මතල එක මොහොතක් ඔබ තද කළු ගලක් බවට පඨවියක් බවට පත් කළා දකින්න. එහෙනම් මේ මුළු අධ්‍යාත්මික බාහිර පඨවි ධාතුව නিত্য වූ පඨවි ධාතුවක්ද අනිත්‍ය වූ පඨවි ධාතුවක්ද? අතීතේ යම් දවසක් තිබ්බ කල්ප විනාශය සිද්ධ වෙන දවසේ සියලුම ඇලදොල ගංගා හිඳිලා මහ සාගරය සම්පූර්ණයෙන්ම හිඳිලා මහ සාගරයේ දිය බිඳුවක් නැති වෙන තරමට හිඳුන දවසේ මේ මුළු ලෝකෙම එකම පඨවි ධාතුවක් බවට පත් වුණා. මේ මුළු ලෝකෙම පඨවි ධාතුවේ ක්‍රියාකාරීත්වය 99%ක් දක්වා ඉහළ ගියා. කොතැනකවත් ජල බිඳුවක් ආපෝ ධාතුවක් නැහැ. පඨවි ධාතුවේ ක්‍රියාකාරීත්වයේ මුළු විශ්වයම වෙලාගත්තා. නමුත් ඒ වෙලාගත්තා වූ පඨවි ධාතුවේ ක්‍රියාකාරීත්වය නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. ඒ කල්ප විනාශයක් සිද්ධ වෙන වෙලාවේ මහ සාගරයේ දිය කඳුලක් නැති වෙන්න හිඳිලා ගිය වෙලාවේ මේ මුළු විශ්වෙම පටවියක් බවට පත් වෙච්ච වෙලාවේ ඒ පටවි ධාතුවත් අනිත්‍යභාවයට පත් වුණා පිංගතුනි. එහෙනම් මේ මුළු විශ්වෙම පටවි ධාතුවක් බවට පත් වෙච්ච පටවි ධාතුව අනිත්‍ය වෙලා ගියා නම් මේ ඇස කියන පටවි ධාතුව අනිත්‍ය වූ ධර්මයක්මයි. මේ කන කියන පඨවි ධාතුව අනිත්‍ය වූ ධර්මයක්මයි. නාසය දිව ශරීරය මනස කියන මේ පඨවිය තබ්ද ස්වභාවයෙන් යුක්ත වූ සියල්ලක්ම අනිත්‍ය වූ දෙයක්මයි. මොකද අරසා අධ්‍යාත්මික පඨවි ධාතුවත් අනිත්‍ය වෙලා ගියා.